හිතුවද වතුරේක විස කරන්න ගියා පුංචි කූඹියක් තමයි හිටියේ හැබැයි කූඹිය හිටියට කූඹිය පැත්තට දාලා අපිට මේ ජල වීදුරු පානය කරන්න පුළුවන් මොකද පානීය ජලය නිෂ්පාදනය කරන්නට ලොකු පිරිවැයක් කරන සමහර වෙලාවට අපිට අපේ ගෙදර තියෙන ලිඳෙන් ඇතලා ගන්න වතුර 100%ක් විශ්වාසයි සමහරවිට අපි උණු කරලා නිවා ගන්නා ජලය අපිට 100%ක් විශ්වාසයි හැබැයි එහෙම පෙරාගත්තු ජලය කූඹියෙක් පොඩි රොඩක් එහෙම තිබ්බොත් අපි ඒක දෙපාරක් හිතන්නේ විසි කරනවානේ ඒ නිසා ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න නම් අපිට පුළුවන් එහෙම කූඹියෙක් මොනවා හරි රොඩක් එහෙම තියෙනවා නම් ඒ රොඩ අයින් කරලා බොහෝ විට පෙරහන් කඩක් දාලා පෙරරා අපිට පුළුවන් ඒක යලිත් පාවිච්චි කරන්න පිරිසුදු ජලය ලෝක ජල දිනේ දවසේ අපි කතා කරනවා මේ ජලය අර පිරිමැස්මෙන් භාවිතා කරන ක්‍රමවේදයන් ගැන අපි බොහෝ විට සමහර විප්ලව කරනවා මුහුණු පොත ඇතුලේ නැත්නම් ජනමාධ්‍ය ඇතුලේ බොහෝ විප්ලව කරනවා අපි සබහා දහමන ගොඩක් ආදරේ කියලා කියනවා අපි පරිසර සුරකින්නවා කියනවා අපි කලින් මතු කරපු කාරණේ පොඩ්ඩක් යලි සිහිපත් කරමු ඔබ ජලයේ කූඹියෙක් ඉන්න රොඩක් තුන ජලයේ විසි කරනවා කියන්නේ ඒකත් ජල දූෂණයක්ම තමයි මොකද අපිට දෙන සම්පතක් ඔබ නිකරුණේ නැතිනාස්ති කරන නිසා නැවතත් මතක් කරනවා එහෙම කූඹියෙක් රොඩක් එහෙම ඉන්නවනම් නැවත පෙරලා පාවිච්චි කරන එකන කාරණා ඒකම ජලය දූෂණය සම්බන්ධව කතා කරොත් එහෙම අපි බොහෝ විට නොහිතා නෙමේ හිතාමතා තමයි ජලය දූෂණය කරන්නේ අපි විනෝචාරිකාවක් ගියොත් එහෙම සමහර ඒ අපද්‍රව්‍ය අපි දෙපාරක් හිතන්නේ ළඟ ළඟ තියෙන ගඟට මුහුදට අපි ඒක බැහැර කරනවා ඒකම අපි සමහර වෙලාවට හිතන්නේ අපි හිතමුකෝ ඔබට වාහනයක් තියෙනවා කියලා ඔබ වාහනය හැමදාම හෝ සතියකට පාර මේක වොෂ් කරනවා වොෂ් කරනකොට ජලය කොච්චර අපතේ යනවද ඔබ හිතුවද ඒකේ අපි සබන් එහෙම නැත්නම් ඒ පාවිච්චි කරලා තියෙන රසායන ද්‍රව්‍ය බැහැරුණාට පස්සේ එන වතුර සංරක්ෂණය කරන්න යතුර ඒ වතුර පිළිවෙලකට බැහැර කරන්නට පරිසර දූෂණ නොවි ඔබ ඒ සම්බන්ධව හිතුවද අද වගේ දවසක් ඒ ගැන හිතන්න හොඳම දවසක් කියලා මට හිතෙනවා අපිට බීමට අවශ්‍ය වෙන්නේ ජලය ඊටමත් සීමිත ප්‍රතිශතයක් හැබැයි අපිට එදිනදා අවශ්‍ය කරතු විශේෂයෙන්ම අත සෝදන්න ඇඟ සෝදන්න නාන්න ඒකම වලම් පිඟන් හොදන්න ඒකම රෙදි හොදන්න තමයි මෙන්න මේ වගේ කාරණා වලින් තමයි ජලය වැඩිපුරම භාවිත කරන්නේ මතක් කරනවා බීමට ගන්න ඉතාමත් ස්වල්ප වශයෙන් ජල ප්‍රමාණයක් අපි එතකොට මේ ජලය අපි වැඩිපුර යොදා ගන්න අපේ ශරීර අවශ්‍යතා සපුර ගන්නනේ අපිට පුළුවන් නම් වැසි ජලය එකතු කරගන්න ඒ අවශ්‍යතා වලට යොදා ගන්නට විශේෂයෙන්ම සමහර අපි දැකලා තියෙනවා රාජ්‍යනෝ සංවිධානවල ව්‍යාපෘති ඇතුලේ රේන් හාවස්ටින් ටැංක්ස් ඒගොල්ලෝ නිර්මාණය කරනවා ඒ ව්‍යාපෘති ඇතුලේ මේ මොහොත වෙද්දී එහෙම නිර්මාණය වෙන කෙනේ කාරණාව ගැටළු නමුත් මීට අවුරුදු 10කට 15කට කලින් බොහෝ රාජනෝන සංවිධාන වල තිබෙන නිවාස නිවාස ව්‍යාපෘති වල මේ රේන් හාවස්ටින් වෝටර් ටැංක්ස් නිර්මාණය වුණා. ඉතින් ඔබ හිතන්න පුළුවන් අයියෝ අපි කොහොමද එහෙම ටැංක් එකක් නිර්මාණය කරගන්නේ? එහෙම වුණාවක් නැහැ. ඔබට පුළුවන් ඔබේ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය කරන ජලය අපි දන්නවා අපිට ඒ කාලෙදි වැසි එනවනේ. වැස්සෙන් වහලට වැටෙන ජලය පිළිවෙලට ගලන් ඇවිල්ලා පීල්ල දිගේ ගෙදර පොළොට වැටෙනවා. අපිට පුළුවන් නම් ඒ ජලය ටික එකතු කරගන්න මං හිතනවා අපිට ජලයෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙයි බීමට හැර අනිකුත් කටයුතු සඳහා. අපි මේ ලෝක ජල දින දවසේ කතා කරමින් ඉන්නේ මේ වෙලාවේ අපි කොහොම ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන කියන කාරණාවනේ. ජලය අර පිරිමැස්මෙන් අපි පාවිච්චි කරනා වගේම අපිට පුළුවන් මේ ජලයේ තියෙන වටිනාකම අපේ පවුලේ හිතවතුන් හැමෝටම බෙදා විශේෂම දූ දරුවන්ට බෙදා හදා දෙන්න. ගෘහණියක් විදිහට ඔබ නිවසේ ඉවුම් පිහුම් කරනකොට කොතරම් ජලය ප්‍රමාණයක් අපතේ යනවද? එකම අපි ස්නානය කරනකොට, ප්‍රෙදි හෝදනකොට සහ යම් යම් උපාංග එහෙම හෝදනකොට කොච්චර ජල ප්‍රමාණයක් අපතේ යනවද? ඒක අපි පාවිච්චිට ගන්නවා. නමුත් අපතේ යන අපි හිතුවොත් අර අපද්‍රව්‍යයක් විදිහට ඉවත් වෙලා යන ජලය නැවත වරක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම ගෘහණියක් විදිහට ඔබ උයනකොට ඒ ඔබ ඉවත් කරන ජලය ඔබට පුළුවන් තැනකට එකතු කරලා කොම්පෝස්ට් පොහොරක් විදිහට භාවිතා කරන්න. ඒකම
අපි ස්නානෙදි ගත්තොත් එහෙම අර සබන් වලින් නිකුත් වෙන එක හැරලා අනිත් ජලයත් ඒ කියන්නේ සබන් ගාලා දෙපාරක් තුපාරක් නැවට පස්සේ සබන් සම්පූර්ණයම දීවිලා යනවානේ ඊට පස්සේ අපි නැවතත් ස්නානය කරනවානේ එනේ ඒ ජලයත් අපිට පුළුවන් වෙයි නැවතත් පාවිච්චියට ගන්න ඉතින් එකම මේ මේ කාර්යාවේ ඇතුලේදී තමුන්ගේ දූ දරුවන්ව අනිවාර්යයෙන්ම එකතු කරගන්න පුළුවන් නම් මේක පවුලේ එකමුතුවෙන් කරන වැඩක් බවට පත් උනොත් අපි අපද්‍රව්‍යයක් විදිහට බැහැර කරන මේ ජලය නැවතත් ධනාත්මකව අපිට පාවිච්චිට ගන්න පුළුවන් වෙයි. ඒ වගේම බොහොම වැදගත් කාරණයක් ඇලිත් මතක් කරන්න ඕන. මේ කාලේ අර හැමෝම කියනෝනේ අපි කාබනික ගෙවත්තක් අපි අපේම ආහාර අප නිෂ්පාදනය කර ගන්න ඕන වස විස නැති ආහාර අපි ආහාර ගන්න ඕන කියලා අපේ ගෙදර පුංචි ගෙවත්තක් එහෙම තියෙනවා අපිට පුළුවන් අර අපද්‍රව්‍ය ඒ කියන්නේ අපජලය විශේෂයෙන්ම උයන පිහින දේවල් දෙක තුන අපජලය නැවත පාවිච්චි කරන්නේ වගාවන්නට ඒකම ගෘහණී විශේෂ මාසයෙන් මේ මල් වගා කරන්න ඉතින් ලොකුවට සල්ලි දීලා එක එක පොහොර කැට නිල් කැට රතු කැට අරන් එනවට වඩා අර නිවසේදී බහැරවන ඒ අපජලයම අපජලයම එකතු කරගන්න පුළුවන් නම් තමුන්ගේ මල් පාත්‍රය යොදා ගන්න අර වගාවන් වලට වගේම මම හිතනවා බොහොම ධනාත්මක දෙයක් වේවි ඔබගේ ඒ සබහා දහමට කරන ආදරය ඇතුළේ ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන හැටි තමයි අපි මේ කතා කරන්නේ මේ කාරණාව ඇත්තටම අපි අර දැක්කත් නොදැක්ක වගේ ඉන්නේ මේ වෙද්දී මේ தත්ත්වය ඒ තැනට වැටලා තියෙනවා ඔබ පොඩක් ගිහින් බලන්නකෝ ඔබේ බාත්รูම් එකේ එහෙම නැත්නම් කුස්සියේ ගෙදර ඉස්සරහ තියෙන නේද ටැප් එකක් ගිහින් බලන්න ලීක් වෙනවද කියලා පිටිපස්සේ තියෙන ටැප් එකක් ලීක් වෙනවා සමහර ඔබ ගණන් ගන්නෑ මොකද වතුර බින්දුව බින්දුව නැති මේක ගෙදර විතරක් නෙමෙයි සමහර ආයතනවල වොෂ්රූම් එක ඇතුලේ බින්දුව බින්දුව ලීක් වෙනවා ගණන් ගන්නෑ ඩෝන්ට් කෙයා ඉතින් ඔබ හිතලා බලන්න තප්පරේට වතුර බින්දුව බින්දුව වැටෙනවා නම් පැයක් ගත වෙන තැන වතුර බින්දු කීයක් එතන වැටලාද කියලා පැය 24ක් ගියාම කොච්චර ජල ප්‍රමාණයක් එතන ලීක් වෙලාද කියලා ඉතින් එහෙම ලීක් වෙන එක ඇතුලේ ජලය يعني පාවිච්චි නොකරම අහකනවා වගේම ඔබ නිවසේ ඉන්නවා නම් ඔබට නොදුනත් මේ විදුලි බිල වැඩි වෙන්න පුළුවන් මේ කාලේ හේතුව මොකද දන්නවද වතුර බින්දුව බින්දුව ගිහිල්ලා ටැංකියේ වතුර ලෙවල් එක අඩු වෙලා වෙනදා මෝටර එක දවසර දෙපාරයි නම් වැඩ කරන්නේ දැන් පස් පාරක් විතර වැඩ කරනවා ඔබ ඒ ගැන හිතන්නේ නැහැ නේද ඒ ගැන හිතලා හරි මේ වතුර අපි අද වගේ දවසක නිසි පරිදි පාවිච්චි කරගන්නත් ඒකම ජලය අපතේ යම වළක්වන්නත් අපි පෙළ ගැසුම කියන එක තමයි දෙන්න පුළුවන් පණිවිඩය ඒ නිසා ඔබ සබහා දහමට ආදරය කරනවා නම් ජලය රැකගන්න සටනක නියැලෙනවා නම් මුහුණු පුතේ හෝ වෙන මාද ජාලයන් වල විීරයක් වීරයන් වෙන්නේ නැතුව ඔබ ඔබේ ගෙදර ජල නන පද්ධතිය සම්බන්ධව පුළුල් අවධානයකින් ඉන්න We will always need water.